තු වෙලා ඉන්නවත් තවත් අපේ RAM Studios Video Games Master Class channel එකේ video එකක් එක්ක ඉතින් අද video එක අරගෙන ඉන්නේ වෙනද වගේම මම රවින්දු ඕමන්ත ඉතින් ඊට අමතරව අපි අද අරගෙන ඉන්නේ software category එකේ video එක ඉතින් මේ software category එකේ 8 වෙනි video එකෙන් අපි ඕගොල්ලන්ට අරගෙන එනවා මේ tool bag කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන නැත්තම් මේ tool bag කියන software එක මොකක්ද කියලා ඕගොල්ලන්ට introduce කරන්න ඉතින් මම හිතනවා ගොඩක් වෙලාවට මේ tool bag කියන software එක ගොඩක් අය අහලා ඒකත් එක්ක ෆැමිලිය නැති හේතු කියලා මොකද මේක ගොඩාක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කියවෙන නමක් නෙමෙයි ඒ වුණාට මේක ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කියවෙන්නේ නැති වුණාට මේකෙන් ගොඩක් ලොකු වැඩ කරන කට්ටිය මේකෙන් ගොඩක් ලොකු portfolios හදා ගන්න කට්ටිය ඉන්නවා ඉතින් ඒ නිසා මේ tool bag කියන software එක අපිට ඇත්තටම අමතක කරන්න බෑ මොකද මේකෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ 3D ආටිස්ට් කෙනෙක් විදියට ඊට පස්සේ animation artist කෙනෙක් විදියට ඔයාගේ portfolio එකක් හදනවා නම් මේක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ portfolio එක හදන වැඩේට සාමාන්‍යයෙන් game engine එකකට මෑන් නැතු. හැබැයි game engine එකටත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඉතින් Marmoset. ඉතින් Marmoset කියලා කියන්නේ මේ tool bag කියන software එකේ develop කරපු එකන. ඉතින් මේගොල්ලෝ කියලා තියෙනවා the artist unified solution for 3D real time rendering lock dev texturing and baking කියලා. Right? එතකොට මේගොල්ලෝ කියන්නේ මේකේ 3D real time rendering තියෙනවා ඊට අමතරව texturing සහ baking ඒ දේවල් තියෙනවා කියලා කියනවා. එතකොට මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ ගාව තියෙනවා කියලා තවත් Marmoset Hexel කියලා software එකක්. එතකොට මේකේ ඔය Hexel කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ pixel art කියන එක. එතකොට මේ pixel art වලනුත් වෙනමම games තියෙනවා. ඕගොල්ලෝ සමහරට දැකලා තියෙනවද නැහැ pixel art වලනුත් වෙනම 2D games තියෙනවා. එතකොට මේ විදිහට 2D grid එකක් දීලා ඒ painting tools ඒ ඔක්කොමත් එක්ක isometric grid එකේ isometric grid වල තමයි සාමාන්‍යයෙන් pixel art කරන්නේ. එතකොට මේ වගේ isometric grid එකක pixel art වලින් games හදන්න අදාළ වෙන ඒ illustration ඒ animation ඒ වගේ දේව මේ Marmoset එකේ excel එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මේ tool bag එක සහ excel එක තමයි Marmoset එකේ තියෙන ප්‍රධානම softwares දෙක. ඉතින් ඒකෙන් අපි අද කතා කරන්න යන්නේ මේ tool bag කියන software එක ගැන. ඉතින් excel එක ගැනත් මම ඉස්සරහට පුළුවන් වුණොත් දවසක මම අරගෙන ඉන්නම්. මොකද ඕගොල්ලෝ 2D games පැත්තට ආසාවක් තියෙනවා නම් Unreal වලින් 2D game එකක් කරන්න කැමති නම් ඒ වගේ දෙයකටත් ඕගොල්ලන්ට මේ Hexel එක පාවිච්චි කරන්න පුළුවන්. Pixel base ඕගොල්ලන්ගේ visual style එක ඕගොල්ලෝ select කරගෙන තියෙනවා නම් ඊට අමතරව Marmoset එකේ ඕගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ Marmoset එකට ඕගොල්ලන්ට join වෙන්න පුළුවන් remotely gather ඉඳගෙන. ඒ කියන්නේ මේ රටට ඕගොල්ලෝ යන්න ඕනේ නැහැ Marmoset එකේ වැඩ කරනවා නම්. ඉතින් රීලොකේෂන් එක ඕනේ නැහැ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේකට join වෙන්න. ඉතින් මේක ගැන Marmoset එකේ මොන වගේ jobs ද තියෙන්නේ කියන එක ගැන මම අන්තිම slide එකක් add කරලා තිනවා. මම ඒක ගැනත් ඕගොල්ලන්ට කියන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ටත් හොඳ programming side එකේ computer graphics side එකේ programming හොඳට පුළුවන් නම් ඒ වගේ පැත්තකින් යනවා නම් ඕගොල්ලන්ට Marmoset එකට join වෙන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට රෙන්ඩර් එන්ජින් එකකට තමයි 3D real time rendering engine එකකට තමයි මේකෙදි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒකේ සෑහෙන එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒකට බේස් නොලෙජ් එක ඕගොල්ලන්ට සෑහෙන හදා ගන්න වෙයි. ඉතින් අපි එහෙනම් දැන් යමු tool bag කියන software එකට. ඊට කලින් අපි බලලෙමු 2020 දී මේ tool bag අපි අර කතා කරන්න යන software එකෙන් කරපු artworks කීපයක්. ඉතින් මේගොල්ලෝ මේගොල්ලන්ගේ show reel එකක් දාලා තිනවා. ආටිස්ට්ලා මේ tool bag එක use කරගෙන කරපු දේවල් ටිකක් දාලා. ඉතින් ඊට අමතරව මම වීඩියෝ එක මැද්දේදී ඕගොල්ලන්ට ඇඩ් කරන්න 2019 දී ආටිස්ට්ලගේ ෂෝ රීල් එක. රයිට්. හරි. අපි බලමු.
රයිට්. ඉතින් සොෆ්ට්වෙයාර් එක ගැන මං හිතන්නේ ලොකුවටම අයිඩියා එකක් එන්න ඇති කොහොමද මේ රියල් ටයිම් රෙන්ඩරින් කියන එක ටූල් බෑග් එකේ කොච්චර පවර්ෆුල්ද කියන එක ගැන ඕගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා මේ ෂෝරීල් එක දැක්කට පස්සේ. ඉතින් සෑහෙන ක්වොලිටි සෑහෙනම පොටෙන්ෂල් එකක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් නිසා තමයි ඒ වගේ ක්වොලිටි රෙන්ඩර්ස් මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර කිව්වා වගේ ටූල් බෑග් කියලා කියන්නේ 3D රියල් ටයිම් රෙන්ඩර් එකක්. ඒ කියන්නේ ගේම් එන්ජින් එකක රෙන්ඩර කියන පාට් එක වෙනම වෙන් කරලා වගේ තමයි මේ ටූල් බෑග් කියලා කියන්නේ. ඒ කියන්නේ ගේම් හදන එලිමන්ට්ස් වෙන වෙන මොකුත් නැහැ. ෆිසික්ස් එන්ජින් එකක් නැහැ. ඒව මොකුත් නැහැ. හැබැයි රෙන්ඩරින් පාට් එකට අදාළ හැමදේම මේගොල්ලෝ දෙනවා. එතකොට මේ රෙන්ඩරින් කියන එක ගැන මම චුට්ටක් කිව්වොත් ගොඩක් අයට අයිඩියා එකක් සමාහෙට නැතුව ඉතින් රෙන්ඩරින් කියලා කියන්නේ මොකද්ද කියලා. රෙන්ඩරින් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් 3D ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ 3D ඇප්ලිකේෂන් එකක් කියනකොට නැත්නම් 3D පැකේජ් එකක් කියනකොට අයිති වෙනවා Blender, 3D Max, Cinema 4D, Maya ඔය වගේ 3D softwares අයිති වෙනවා මේ 3D පැකේජ් එකක් කියනකොට. නැත්නම් 3D software එකක් කියනකොට. එතකොට මේ වගේ 3D software එකකින් හදන්නේ ඇත්තටම ඒව ඇතුලේ රෙන්ඩරස් තියෙනවා. ඒව ඇතුලේ රෙන්ඩරස් තියෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ 3D object එක හදන එක. 3D object එක sculpt කරලා හදන්න පුළුවන්, 3D object එක nerves modeling කරලා හදන්න පුළුවන්, එහෙම නැත්නම් 3D model එක poly modeling කරලා හදන්න පුළුවන්. ඔයාලට මේ කැමති විදිහට 3D model එකක් generate කරන්න පුළුවන් මේ 3D software. ඊට පස්සේ ඒ 3D හදපු ඒ model එක, එහෙමත් නැත්නම් ඒ 3D asset එක ඕගොල්ලන්ට පුළුවන් lighting හදලා, right? Scenery එකක් තව background එකේ දාලා HDRIs දාලා හරිද ලයිට්ස් හදලා ඔය එක එක මේ මේ පෝස්ට් ප්‍රොසෙසින් කරලා ඒක කෙලින්ම අවුට්පුට් එකක් ගන්න animation එකක් විදියට හරි වීඩියෝ එකක් විදියට හරි එහෙමත් නැත්නම් ඉමේජ් එකක් විදියට හරි right. එතකොට මේ 3D object එකක් අරගෙන මේ විදියට ලයිටින් කරලා පෝස්ට් ප්‍රොසෙසින් දාලා ඒ දේවල් කරලා ඒක අර ෆොටෝ එකකට හරි වීඩියෝ එකකට හරි කන්වර්ට් කරන ප්‍රොසෙස් එකට තමයි අපි කියන්නේ රෙන්ඩරින් කියලා. එතකොට රෙන්ඩර් කියලා කියන්නේ ඒ විදිහට රෙන්ඩරින් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. නැත්නම් ඒ පාවිච්චි කරන ඇල්ගොරිතම් එකක්. නැත්නම් ඒ පාවිච්චි කරන ප්ලග්ඉන් එකක්. එතකොට 3D Max වල V-Ray, I-Ray කියලා කියන්නේ සහ Mental Ray, Scanline Rendering ඒ ඔක්කොම දේවල් ඒ රෙන්ඩරස් 3D Max එක ඇතුළේ තියෙන. ඊට පස්සේ Keyshot කියලා කියන්නේ රෙන්ඩර් එකක්. ඊට අමතරව Blender එකේ තියෙනවා EV කියලා තියෙනවා, ඊට පස්සේ Cycles කියලා තියෙනවා. ඒ ඔක්කොම රෙන්ඩරස්. ඊට පස්සේ Unreal Engine එකේ ඇත්තටම වෙන්නේ ගේම් එකක් කියලා කියන්නේ ඕල්රෙඩි රෙන්ඩරින් වෙන එකක්. එතකොට ඒක රියල් ටයිම් රෙන්ඩර් එකක්. එතකොට ගොඩක් වෙලාවට V-Ray කියන එකේ රියල් ටයිම් වලටත් වඩා ඔෆ්ලයින් රෙන්ඩරින් කියන එක තමයි තියෙන්නේ. රයිට්. එතකොට ඔෆ්ලයින් කියලා කියන්නේ අර කැල්කියුලේෂන් ප්‍රොසෙස් එකක් ගිහිල්ලා ඊට පස්සේ තමයි රෙන්ඩරින් එක වෙන්නේ. හැබැයි රියල් ටයිම් කියලා කියන්නේ අපි ඒ 3D සීනරි එකට ඒ 3D සීනරි එක හැම වෙලාවෙම රෙන්ඩර් වෙවි තමයි තියෙන්නේ. ඒක රියල් ටයිම් ආයේ වෙනම කැල්කියුලේෂන් එකක් ගිහිල්ලා අවුට්පුට් එකක් එන්නේ. අපිට ඕල්රෙඩි ඒ වෙලාවෙම ඒ අවුට්පුට් එක දකින්න පුළුවන්. රයිට්. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි සිම්පල් ගත්තොත් රෙන්ඩර් එකක් කියලා කියන්නේ. එතකොට මේ විදිහට එන්නේ අවුට්පුට් එකක් ගන්න ඒ ලයිටින් හදලා ඒ මැටීරියල් දාලා ඒ ඔක්කොම දේවල් ටික කරන්න විතරයි මේ ටූල් බෑග් එක තියෙන්නේ. එතකොට මේ ටූල් බෑග් එක ඇතුලේ තව මොනවද කරන්න පුළුවන් දේවල් ටික කියලා අපි බලමු. එතකොට ටූල් බෑග් is a preview of 3D scenes or models which frees us up to focus entirely on image quality without the same performance concerns you would traditionally have rather than testing it on a game engine. ඒ කියන්නේ අපි හිතමු දැන් ඇයි ටූල් බෑග් ඕන වෙන්නේ කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරන්න. ඔයා අපි හිතමු games වලට ඔයා 3D models හදන කෙනෙක්. එතකොට ඔයාට ඕනේ අපි හිතමුකෝ ඒ කියන්නේ ඔයාට ඕනේ ඔයා හදන 3D model එක game ready කරලා ඊට පස්සේ ඒක Unreal එකට දාලා ඒක ඒ විදිහට export කරන්න. right. හැබැයි දැන් Unreal engine කියනකොට Unreal engine එකේ programming තියෙනවා, material programming තියෙනවා, ඊට පස්සේ particle දේවල් තියෙනවා. ඒක ඇතුලේ නැති දෙයක් නැහැනේ. right. ඒක ඇතුලේ තියෙනවා ගොඩක් දේවල්. right. programming අනම්මන ගොඩක් දේවල් තියෙනවා. ඔයා සමහරට ඔයා කරන පාට් එකට ඔය ඒ ගේම් එන්ජින් එකම ඔයාට ඕන් නැති වෙන්න පුළුවන්. ඒ ගේම් එකේ එන්ජින් එක ඔයාට ඔන් කරන්න ඕන් නැති වෙන්න පුළුවන්. රයිට්. එතකොට ඔයාලට පුළුවන් ගේම් එන්ජින් එකට දැම්මම කොහොමද ඒ මොඩල් එක තියෙන්නේ කියලා ප්‍රිවියු කරගන්න මේ ටූල් බෑග් කියන එක. රයිට්. ඒකයි අපි කිව්වේ
ගේම් එන්ජින් එකක රෙන්ඩරර් කියන පාට් එක විතරක් මෙයාගේ තියෙනවා, ඉතුරු ටික නැහැ. එතකොට අනිත් ඕන් නැතිරික අයින් කළා. ඔයාට 3D ආටිස් කෙනෙක් විදියට හරි animation ආටිස් කෙනෙක් විදියට හරි පුළුවන් ඔයාගේ 3D scene එක නැත්තම් 3D model එක 3D animation එක කියන පාච් ටික මේ ටූල් බෑග් එක ඇතුලේ ගේම් එන්ජින් එක ඇතුලේදී කොහොමද පේන්නේ කියලා ප්‍රිවියු කරලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක කන්ෆර්ම් කරගෙන ඊට පස්සේ ඒ ටෙස්ට් රෙන්ඩරින්ග්ස් කරලා කන්ෆර්ම් කරගෙන ඒ ටෙස්ට් රෙන්ඩරින්ග් සහ ඒ ඔරිජිනල් ෆයිල්ස් ටික මැටීරියල්ස් උත් එක්ක ඔයාලට යවන්න දෙන්න පුළුවන් ඒ ගේම් එන්ජින් එක හෑන්ඩල් කරන කෙනාට. රයිට්. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් Unreal Engine එක ඇතුලේට යන්න කලින් මේක ඇතුලේ ඒ තියෙන user interface එක මේකටම dedicated නිසා ඒ විදියට ලස්සන්ට හදලා ඊට පස්සේ ඒ මුළු scene එකම Unreal Engine එකට export කරන්න. රයිට්. ඉතින් ඔන්න ඔය වගේ දෙයකට තමයි මෙන්න මේ tool bag කියන එක ඇත්තටම හදලා තින්නේ. මේක එතකොට ප්‍රිවියව එකක් කියලා කියනවා. මේකේ ලොකු 3D scenery එකක්, 3D models ඒ දේවල් ඕන එකක් test කරලා බලන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලෝගේ test කරන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝගේ තියෙනවා presets, material presets, එමත් නැත්නම් shade presets මේගොල්ලන්ගේ තියෙනවා Unreal Engine 4 වලට, ඊට පස්සේ Dota 2 වලට, ඊට පස්සේ modular shade system එකක් තියෙනවා අර Unity 5 වලට සහ CryEngine වලට උනත් ඕනනම් match කරගන්න පුළුවන් වෙන විදියට. right. ඒ වගේම තමයි දැන් Unreal Engine 4 කියද්දී ඕගොල්ලෝ බලනවා එතකොට Unreal 5 වලට බැරිද කියලා. Unreal 5 වලටත් පුළුවන්. මොකද Unreal Engine 4 එකේ 5 එකේ ලොකු වෙනසක් නැහැ. ඊට අමතරව ගත්තොත් ඒ හැම එකෙම තියෙන PBR system එක. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් PBR කියන එක ගැන ඕගොල්ලන්ට concept එකයි ඒකේ idea එක තියෙනවානේ PBR කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන. එතකොට PBR guideline කියන video එක අපි ගේනවා ඉස්සරහට. ඒගොල්ලන්ට එතකොට ඕගොල්ලන්ට තේරෙයි කොහොමද PBR පාවිච්චි කරන්න කියන එක. ඒ කොහොම වුණත් මේ tool bag එකේ ඇතුලේ තියෙන PBR system එක තමයි. ඊට අමතරව Dota 2 shader එකත් මේගොල්ලන්ගේ තියෙනවා. එතකොට ඔයා Dota එකට ඔය මොන හරි A style එකට එහෙම කරනවා නම් ඔයාට පුළුවන් A style එකට මේක ඇතුලේ මේ 3D model එකක් එහෙම හදන්න. right. ඉතින් ওই විදිහට ඕගොල්ලන්ට මේ supportive දේවලුත් මේගොල්ලෝ preset විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් ටූල් බෑග් 1 2 3 කියලා තමයි ආවේ ඉස්සෙල්ලම. ටූල් බෑග් කියලා එකක් ආවා. ඊට පස්සේ ටූල් බෑග් 2, ඊට පස්සේ ටූල් බෑග් 3. ඊට පස්සේ මට මතක විදියට ගිය අවුරුද්දේ වගේ ආවා ටූල් බෑග් 4 එක. එතකොට ටූල් බෑග් 4 එක ප්‍රිවියව එකකට වඩා නිකම්ම රෙන්ඩර එකකට වඩා සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ටූල් බෑග් 3 එකෙත් සමහර මේ ෆීචර්ස් තිබ්බා. හැබැයි සෑහෙන උඩ මට්ටමක තිබ්බේ නැහැ. හැබැයි දැන් ටූල් බෑග් 4 එකේ අලුතෙන්ම ආ ෆීචර් එකේ මේගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්නේ මේක 3D ආටිස්ට් කෙනෙක්ට තියෙන මල්ටි ටූල් එකක් කියලා. ඒ කියන්නේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් ටූල් එකක් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේකේ තියෙනවා යුනිෆයිඩ් බේකින්. ඒ වගේම තමයි අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා ටෙක්ස්චරින් සහ ඒගොල්ලන්ගේ කලින් තිබ්බ රෙන්ඩරින් ටූල්ස් වලට වඩා ඒ ඇඩ්වාන්ස්මන්ට් වෙලා RTX වලට GPU driven ඒ රෙන්ඩරින්ග් සිස්ටම් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. ඒකෙන් 3D ආටිස්ට් ලගේ වර්ක් ෆ්ලෝ එක ඊසි කරගන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඔයාගේ හයි පොලි එකයි ලෝ පොලි එකයි නම් ඕගොල්ලෝ ගාව තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ දෙකම මේකට අරගෙන ඊට පස්සේ normal maps, ඊට පස්සේ ambient occlusion, id map ඒ වගේ දේවල් බේක් කරලා ඊට පස්සේ ඒකටම texturing part එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඒක රෙන්ඩර් කරලා ඒ දේවල් ටික චෙක් කරලම් බලන්න. එතකොට තව වර්ක් ෆ්ලෝ එක තව දුරටත් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේගොල්ලෝ පයිප්ලයින් එකේ තව කලින් කරන වැඩ ටිකකුත් දීලා තිනවා. ඒ කියන්නේ බේකින් සහ ටෙක්ස්චරින් කියන පාර්ට් එකත් මේගොල්ලෝ ටූල් බෑග් 4 එකේදී සෑහෙන ඉෆෙක්ටිව් විදියට දීලා තිනවා. ඉතින් දැන් රෙන්ඩර් කරගන්න විතරක් නෙමෙයි තව දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේකේ තියෙන අලුත්ම විශේෂත්වය. ඉතින් ඊළඟ දේවල් වලට යන්න කලින් ඊළඟ ඔප්ෂන්ස් ටික ගැන පොඩි බ්‍රීෆ් එකක් බලමු මේ වීඩියෝ එකේ. Thank you.
රයිට්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් මේ විදිහට තමයි මාමෝ සෙට් එකේ නැත්තම් මාමෝ සෙට් ටූල් බෑග් 4 එකේ ලෝගෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ නිකමට හොයලා බලන්න මාමෝ සෙට් කියන්නේ මොකක්ද කියලා. මාමෝ සෙට් කියලා කියන්නේ මොකෙක්ද කියලා. රයිට්. ඊට පස්සේ මාමෝ සෙට් කියන මාමෝ සෙට් කියලා කියන්නේ ඇත්තටම වඳුරෙක් වගේ පොඩි සතෙක් ඇමරිකාවේ. එතකොට ඒ සතාගේ ඔළුවේ ඒ හැඩේ රූපය තමයි අරගෙන තියෙන්නේ මේගොල්ලන්ගේ ලෝගෝ එකට. ඉතින් ඕගොල්ලන්ට ඒක Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මාමෝ සෙට් කියලා. ඉතින් ඒ වගේම තමයි මම personally මා රාසයි මේ මාමෝ සෙට් කියන එකේ අර S එකේ ඒගොල්ලෝ ඇඳලා තියෙන විදියට ඒ ලෝගෝ එකේ ස්ටයිල් එක. ඉතින් ওই විදියට තමයි ලෝගෝ එක තියෙන්නේ. ඉතින් අර කිව්වා වගේ බේකින්. දැන් කලින් අත්තනදී මම බේකින් ටෙක්ස්චරින් ඔය ID map ඒ වගේ දේවල් කියනකොට ඕගොල්ලෝ සමහරට ඒ දේවල් ගැන දන්නේ නැත්නම් ඕගොල්ලෝ බය වෙන්න ඉඩ තියෙනවා. ඒව ගැන බය වෙන්න එපා. මොකද අපි මේ දේවල් ගැන ඉස්සරහට හොඳටම කියලා දෙනවා. සහ මෙතනදී ඕගොල්ලන්ට ප්‍රිවියු වෙයි වීඩියෝස්. එතකොට මේ වීඩියෝස් වල බලන්න මොන වගේ දේවල්ද මේගොල්ලෝ ප්‍රිවියු කරලා තියෙන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් බේකින් කරන්න මේකෙදි. එතකොට බේකින් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් high resolution mesh එකකුයි එහෙමත් නැත්නම් high poly mesh එකකුයි low poly mesh එකකුයි ගන්නවා. එතකොට අපේ 3D modeling basics tutorial එක බලුවා නම් ඔයා දන්නවා polygon කියන්නේ මොකද්ද කියලා. එතකොට poly mesh එකක් ගත්තොත් එතකොට polygon ප්‍රමාණය වැඩි mesh එකක් තියෙනවා, polygon ප්‍රමාණය අඩු mesh එකක් තියෙනවා. එතකොට Unreal Engine 5 එකේ Nanite කියන system එක අපි අතෑරියම අනිත් ඊට කලින් Unreal Engine 4 දැනට තියෙන අනිත් ඕනම game engine එකකට අපි සාමාන්‍යයෙන් low poly එහෙමත් නැත්නම් දැන් නූතන කාලයේදී නම් graphic card ඒ වගේ GPU ඒ වගේ technology සාව නිසා medium poly model එකක් තමයි අපි පාවිච්චි කරන්නේ මේ game engine එක ඇතුළේට. මොකද game engine එකක් ඇතුලේ තියෙන්නේ මුළු 3D world එකක්. හරි පොඩි scenery එකක් නෙමෙයි. ඒ world එකම optimize කරන්න ඕනි නිසා අපි medium poly එහෙමත් නැත්නම් low poly model එකක් තමයි අපි ගෙනියන්නේ. අපි high resolution model එකක් නැත්නම් high poly model එක ගන්නෙ නැහැ. හැබැයි අපිට high poly model එකක් අපි හදන්නේ ඒකේ තියෙන high detail right ඒකේ තියෙන high poly එකේ තියෙන detail ගොඩයිනේ. දැන් polygon ප්‍රමාණය වැඩි වෙනකොට detail ගොඩක් තියෙනවා. එතකොට මේ detail ප්‍රමාණය අපි low poly එකට texture එකක් විදියට assign කරගන්න පුළුවන් මේ PBR කියන system එක ඇතුලේ normal map displacement map ඔය කියන textures වර්ගවලින්. එතකොට ඔය high poly එක low poly එකට බේක් කරනවා කියලා කියන්නේ අර low poly එකේ UV map එකට high poly එකේ detail ටික texture එකක් විදියට convert කරගන්න එක. right ඕකත් තේරුම් නැත්නම් එච්චර ගණන් ගන්න එපා. අපි එක ගැන තව පැහැදිලිව ඉස්සරහට වෙන වෙනම basics category එකේ videos වලින් කතා කරන මොකක්ද මේ මේ දේවල් කියලා. මේ වෙන දන්නේ නැති එක්කෙනෙක් නම් වැඩි හිතන්න එපා. එතකොට මෙන්න මේ baking කියන process එක මේ tool bag එක ඇතුලේ කරන්න පුළුවන්. එතකොට මේක කරද්දී අපිට අනිවාර්යෙන් high resolution mesh එකක් මේ tool bag එක ඇතුළට ගේන්න වෙනවා. ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ZBrush කියන software එක ඇතුලේ අනිත් 3D Max ඒ වගේ softwares වලට වඩා million ගණන් වුණත් polygons කිසිම performance drop එකක් නැතුව support කරනවා කියලා. ඉතින් ඒ වගේ මේ tool bag එක ඇතුළේ යම් තාක් දුරකට high resolution mesh support එක තියෙනවා. මොකද මේ baking system එක කරන්න ඕනේ නිසා. ඒ වගේම තමයි මේකල්ලෝ කියනවා මේ bake adjustments real time බලන්න පුළුවන් කියලා. right ඒ කියන්නේ වෙනමම process එකක් යන්නේ නැතුව bake එකේදී කරන adjustments ඒ bake එකේදී ඔයා bake කරනකොට පොඩි පොඩි parameters තියෙන adjust කරන්නේ ඒ adjustments ඔක්කොම ඕගොල්ලන්ට real time බලන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියලා තියෙනවා මේ අලුත් tool bag එකේ. ඊට අමතරව ඕගොල්ලන්ගේ bakes ඒ කරන bake එක ඒ baking කරනකොට ඒක රිෆයින් කරන්න පුළුවන්. ඒකේ මොන හරි අඩුපාඩු આવොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බේක් වෙන process එක හරියටම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඇම්බලෙම්. ඒක පොඩි පොඩි අවුල් වෙන්න පුළුවන්. එතකොට මේ අවුල්ස් හදා අගදා ගන්න මේකේ තියෙනවා skew කියලා option එකකුයි offset painting tools කියලා tool set එකකුයි. ඉතින් මේකෙන් ඒගොල්ලන්ට අපේ බේක් කරන එක process එක රිෆයින් කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඊට අමතරව අපේ බේක් project texture projects මේකට link කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ දේවල් ගැන ඔයගොල්ලන්ට හරියටම අයිඩියා එකක් ආවෙ නැතත් අපි ඉස්සරහට ටියුටෝරියල් සීරීස් එකේදී ටූල් බෑග් ගැන කරන අපි බලාගෙන යමු මොනවද මේගොල්ලෝ මේ ඉන්ට්‍රොඩියුස් කරන දේවල් කියලා. රයිට්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා රියල් ටයිම් බේකින්, high mesh resolution, high resolution mesh support එකක් තියෙනවා. ඊට පස්සේ රිෆයින් කරන්න පුළුවන් බේක් එක.
इट इज बेक प्रोजेक्ट्स एंड टेक्सचर प्रोजेक्ट्स लिंक कराने बोलो नहीं मान अभी हम इलांग स्लाइड दे टेक्सचरिंग इति मेक तमाय टूल बैग एकट आपु अलुत्म फीचर एक टूल बैग 4 एकेदी मोकद टेक्सचरिंग कालिन टूल बैग वल तिब्बेम नै बेकिंग प्रोसेस एक टूल बैग 3 एकेत तिब्बा इतिन एक इंप्रूव वेला तीनवा किला एगोल्लो कियनवा टूल बैग 4 एकेदी इट अमतरव टेक्सचरिंग कियन पार्ट एक तिब्बेम नै ओगोल्लो दन्नो अपि क्विक्सेल मिक्स क्विक्सेल क्विक्सेल मिक्सर एक सह इट पास सब्सटेंस पेंट ඊට පස්සේ ඔය තියෙන මාරි 3D කෝට් ඒ වගේ දේවල් ගැන කතා කරා කියලා අපේ mixer versus substance compare කරන වීඩියෝ එකේදී එහෙම ඊට අමතරව අපි mixer කියලා වෙනම වීඩියෝ එකක් ගෙනාවා අපේ mixer එක හඳුන්වලා දීලා. ඉතින් ඒ වගේම features මෙන්න මේ tool bag එකට මේගොල්ලෝ මේ අලුත් එකේදී add කරලා තියෙනවා. එතකොට මේගොල්ලෝ කියනවා physically accurate materials with synchronous editing of all texture maps in real time. එතකොට real time එකේදී මේකේ texture editing සහ ඒ physically accurate materials මේක ඇතුලේ හදන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ඒගොල්ලෝ කියනවා realism වලට විතරක් නෙමෙයි realism stylized කියන ඕනම style එකකට ඔයාගේ target style එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. right? ඉතින් texturing වලට දැන් tool bag එකත් තරගයට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ create and calibrate materials for your target game engine or rendering platform. එතකොට මේගොල්ලෝ කියනවා materials හදන්න සහ ඒව calibrate කරන්න කියලා. calibrate කරනවා කියලා කියන්නේ ඒක game engine එකට හරි මොකකට හරි අන්තිම target එකට ඒක හොඳටම compatible වෙන විදිහට calibrate කරලා හදා ගන්න පුළුවන් කියන එක තමයි මේගොල්ලෝ කියන්නේ. calibrate කරනවා කියලා කියන්නේ compatible ද කියලා බලන process එක ඒක පොඩි කැලලා. ඒ කියන්නේ එතකොට game engine එකක් හරි rendering වෙන platform එකකට හරි දානවනම් ඒවට compatible වෙන්න මේ quixel quixel නෙමෙයි මාමසෙට් ටූල් බෑග් එකේ ඕගොල්ලන්ට ටෙක්ස්චරින් කරගන්න පුළුවන් මැටීරියල්ස් හදන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. නියම. ඉතින් අපි කරලම බලමු කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ පෙන්වන ප්‍රිවියුස් වල මේගොල්ලන්ගේ මැටීරියල් වල සැහෙන ලොකු මේකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ටූල් බෑග් 4 එකේදී එකපාරම මේ මැටීරියල් සිස්ටම් එක දානවා කියලා කියන්නේ ඇත්තටම සැහෙන ලොකු දෙයක්. ඊට පස්සේ rendering. ඉතින් rendering කියන එක මේගොල්ලන්ගේ කලින් ඉඳලා තිබ්බ එක. tool bag කලින් ඉඳලා තිබ්බ rendering rendering rendering. එතකොට දැන් මේ අලුත් එකේදී මොකද්ද වෙනස තියෙන්නේ? brand new ray tracing engine optimized to run on all modern GPUs. even faster ray traced results are achieved with native hardware support by Nvidia RTX devices. එතකොට මේගොල්ලෝ කියනවා modern GPUs වලට RTX results මේගොල්ලන්ගේ රෙන්ඩර් එන්ජින් එකෙන් අරන් දෙන්න පුළුවන් කියලා. ඊට අමතරව ෆාස්ට් රේ ට්‍රේසිං රිසර්ච් මේගොල්ලෝ අරන් දෙනවා කියලා කියනවා Nvidia RTX devices වලට. ඒ කියන්නේ Nvidia RTX කියලා graphic cards තියෙනවනේ. ඒවට අමතරව අනිත් modern GPUs වලටත් මේගොල්ලෝ optimize කරලා තියෙනවා කියලා කියනවා මේගොල්ලන්ගේ රේ ට්‍රේසිං ටෙක්නොලොජි එක. ඊට අමතරව RTX ඒවල ඊට වඩාත් හොඳට මේගොල්ලොන්ගේ මේ රේ ට්‍රේසිං රිසර්ච් ගන්න පුළුවන් ෆාස්ට් විදියට කියලා මේගොල්ලෝ කියනවා. right ඉතින් RTX මේගොල්ලෝ ඉන්ටග්‍රේට් කරලා තින්නේ මේගොල්ලන්ගේ සිස්ටම් එකට. ඊට අමතරව අර කිව්වා වගේ physically based rendering එහෙමත් නැත්නම් PBR කියන සිස්ටම් එක rendering කියන සිස්ටම් එක සහ material සිස්ටම් එක මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි HDR එකක් පාවිච්චි කරන වගේම සිස්ටම් එකක් තමයි මේගොල්ලොන්ගේ තියෙන image based lighting කියලා. එතකොට image එකනොත් lighting කරනවා. ඒ කියන්නේ HDRI වලින් කරන වැඩේම වගේ තමයි. මොකද HDRI කියන ඒවත් lighting වලට एक අතකින් सपोर्ट එකක් දෙනවා. ඉතින් ඒ විදිහට මේගොල්ලෝගේ ඉමේජ් බේස් ලයිටින් කියලා තමයි මේගොල්ලන්ගේ ඇතුළේ සිස්ටම් එක මේගොල්ලෝ හඳුන්වලා දෙන්නේ IBL කියලා. නියම. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා real world accuracy. එතකොට මේගොල්ලෝ කියනවා මේක ෆොටෝ රියලිස්ටික් විදිහටම ගන්න පුළුවන් කියලා ඒ accuracy එක මේගොල්ලන්ගේ රෙන්ඩර් එන්ජින් එක ඇතුළේ. real time physically based rendering and image based lighting are the core of tool bag superior image quality. එතකොට මේගොල්ලන්ගේ මේ PBR කියන සිස්ටම් එක සහ IBL කියන සිස්ටම් දෙක එකතු වුණාම තමයි මේගොල්ලන්ගේ මේ image quality එක සෑහෙන ලොකු ප්‍රමාණයකට gain නේ. ඒක ඒ දේ algorithms දෙකෙන් තමයි මේගොල්ලන්ගේ quality එක තියෙන්නේ කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් ඕගොල්ලොන්ට ඇත්තම ඒ වගේම මේගොල්ලෝ කියනවා realistic සහ stylized කියන ඕනම artwork එකක් ඕනම style එකක් මේක ඇතුලේ ඒ විදිහට කරන්න පුළුවන් රියලිස්ටික් විතරක් නෙමෙයි කියලා තමයි මේ කියන්නේ මේගොල්ලෝ කියන්නේ. එතකොට අර කලින් අපි කතා කරපු දේවල්ම තමයි PBR කියන එක අපිට කන්වර්ට් කරන්න පුළුවන්. දැන් ඩිස්නි වල උනත් PBR පාවිච්චි කරාට ඒගොල්ලෝ ස්ටයිලයිස්ඩ් එකටත්
ඒ PBR system එක පාවිච්චි කරන්නේ ඒක ගොඩක් තාත්වික වෙන්න. Stylized එකෙත් ඒ theme එක තියාගන්න අපිට අනිවාර්යෙන් realistic rules පාවිච්චි කරන්න වෙනවා. Realistic realism කියන එකේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ගොඩක් වෙලා. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ මේ PBR සහ image based lighting එකත් එක්ක Stylized artwork එකක් වුණා කිසිම ප්‍රශ්නයක් නැතුව quality artwork එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ අලුත් තවත් දේවල් ටිකක් තියෙනවා work spaces කියලා. එතකොට අපේ work space එක හොඳට optimize කරගන්න පුළුවන් කියනවා මේගොල්ලන්ගේ work space කියන system එක හරහා. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් කියනවා කෙලිම 3D Max හරි ඒ කියන්නේ Blender හරි මොකක් හරි ඒ 3D package එකෙන් මුළු scenery එකම ඕගොල්ලන්ගේ මේ tool bag එක ඇතුළට ගන්න. right? ඊට අමතරව cinematic scenes උයි ඒ animation systems උයි ඒව ඔක්කොම showcase කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට cameras, ඒ lights, ඒ ඔක්කොමත් එක්ක තමයි scene එක විදිහට මේගොල්ලෝ කියන්නේ import කරන්න පුළුවන් කියලා. right? ඒ ඔක්කොමත් එක්ක මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුළේ තියෙන lighting ඒ දේවල් ඔක්කොම මේ ඒවට compatible වෙනවා කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. නියමයි. ඉතින් මමත් ඇත්තටම තාම try කරේ නැහැ අලුත් version එක. මම තාමත් tool bag 3 එක තමයි අන්තිමට පාවිච්චි කරේ. ඉතින් අපි බලමු tool bag 4 එක කොහොම වෙයිද කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ගාව තියෙනවා 2016 දී රිලීස් කරපු plugin එකක් Unreal Engine Marketplace එකේ Marmoset tool bag scene import කියලා එකක්. ඒ කියන්නේ tool bag එකේ තියෙන scene එක කෙලිම Unreal Engine එකටත් අරගෙන test කරන්න පුළුවන්. හැබැයි මම මේකේ reviews බැලුවා මේක ඇත්තටම free plugin එකක්. ඒ වුණාට මේගොල්ලෝ දැන් version එක දාලා තිනවා 4.12 ඉඳලා 4.26 වෙනකන් තියෙනවා කියලා. ඒ වුණාට ගොඩක් අය කියලා තිනවා 4.25 වලට මේකේ support එක අඩුයි. ඊට පස්සේ 4.26.1 වලට මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ 4.27 වලට කොහොමත් වැඩ කරන්නේ නැහැ එහෙම කියලා කට්ටිය reviews දාලා තිනවා. ඉතින් මේගොල්ලෝ 2016 න් පස්සේ නම් මේක update කරලා නැහැ. ඉතින් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ tool bag එකේ මේ විදිහට මේගොල්ලෝ මේ tool bag 4 කියන එක අලුතෙන්ම ගෙනල්ලා තියෙනවනේ. ඒ කියන්නේ අලුතෙන් version එකක් විදිහට අලුතෙන් texturing part එකක් පාව add කරලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේ system එක මේ plugin එක අනිවාර්යයෙන්ම update කරයි. මොකද texturing part එක කරන්න පුළුවන් කියලා කියන්නේ මේ material ටික අනිවාර්යයෙන්ම මොකක් හරි bridge එකක් කරහා නැත්තම් මොකක් හරි middleware එකක් කරහා Unreal Engine වලට වගේ නැත්තම් ඒ මොන හරි ගේම් එන්ජින් එකකට ඒක ගෙනියන්න පුළුවන් නම් ඒක තියෙන එක මාර වටිනවා. දැන් අපි දන්නවා මික්සර් එකේ තියෙනවා බ්‍රිජ් කියලා එකක්. ඒ බ්‍රිජ් එක හරහා අපිට ගෙනියන්න පුළුවන් කෙලින්ම ආපහු Unreal Engine එකට මෙන මැටීරියල් වෙන වෙනම ආපහු ඉම්පෝට් කරලා ටෙක්ස්චර්ස් පිටින් ඉම්පෝට් කරලා මැනුවල් හදන්න නැතුත්. රයිට්. එතකොට ඒ වගේ සීන් ඉම්පෝට් එකක් මේගොල්ලෝගේ දැනට ඔල්රෙඩි තියෙන නිසා මේක අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් මේගොල්ලෝ ඉක්මනටම අරන් එයි කියලා මට හිතෙනවා. රයිට්. ඊට අමතරව මේගොල්ලොන්ගේ අලුතෙන් තියෙනවා ෆ්‍රී ඇසෙට් ලයිබ්‍රරි එකක්. එතකොට මේගොල්ලෝ කියනවා මැටීරියල්ස්, ස්කයිස්, බ්‍රෂ් ටෙක්චර්ස් සහ එක එක මේ වගේ ගොඩක් ඇසෙට් වර්ග තියෙනවා කියලා අපේ ඒ ටූල් බෑග් 4 එක ඇතුලේ වර්ක් ෆ්ලෝ එකට උදව් වෙන දේව වෙනම ලයිබ්‍රරි එකක්. එතකොට ඒකට ෆ්‍රී ඇක්සස් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. රයිට්. ඊළඟට පෝට්ෆෝලියෝ එක. ඕගොල්ලන්ට අනිත් ලොකුම දේ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් මේක ඕගොල්ලන්ගේ පෝට්ෆෝලියෝ එකට රෙන්ඩරින්ග්ස් ගන්න, animation videos ගන්න, cinematics ගන්න ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. Capture stills of your latest character art, environment art, product design and more. මොන ආර්ට් වර්ක් එක වුණත් ඕගොල්ලන්ට පුළුවන් ඒකේ රෙන්ඩරින්ග්ස් ගන්න කියලා මේගොල්ලෝ කියනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ built-in turntable tool එකක් තියෙනවා. Oh, set up your very own custom animation and camera sequence to proudly showcase your latest creation in motion. ඉතින් මේගොල්ලන්ගේ කලින් tool bag 3 එකෙත් ආවා turntable කියන feature එක. Tool bag 4 එකෙදිත් මේක තියෙනවා සමහර වෙලාවට improve වෙලා ඇති. ඉතින් මේ turntable කියන feature එකෙන් වෙන්නේ අපි model එක scene එකට import කරලා මේ turntable කියන tool කියන layer එක ඇතුළට ඒක ඇත්තටම Photoshop වල layers එකක් layers වගේ තියෙන්නේ. මේ turntable කියන එකත් එතකොට layer එකක් විදිහට ඇඩ් වෙන්නේ. ඒ layer එකේ sub layer එකක් විදිහට අපි අපේ model එක ඇඩ් කරාම ඒක automatically animation timeline එකේ ඒ model එක rotate වෙනවා. අර model එක showcase කරන්න වගේ. එතකොට අපේ
ස්ටඩන්ට් ෝරිල්ල එක අපි එනවස් කරපු මස්ට ලාසකෙන් එනවස් කරපු සීබ්‍රස්් කෝමිණකින් කරපු ස්කල්ප්ටිං වල ඒ ස්ටඩන් ෝරිල්ල එක අපි කරේ මේ ටූල් බෑග එකෙන් රයි් මම කරන්නේ ලයිටින් ඔක්කොම සීනස්ටික හදල දන්න මගේ ටර්න්ටබල් ටූල් එක ලේරක තියෙනවා ඒකට මම ඒ මොඩල්ස් එකින් එක ඇඩ් කරනවා ඒකින් එක ඇඩ් කරනකොට ඒ ඔටෝමටික නිමේෂන් එක තියෙන ම කරන්න රෙන්ඩ කරන එක විතර ඉතින් මේ ටර්න් ටේබල් ටූල් එක මාර පවෆුල් අපේ මොඩල් එක හදාගන්න ඉතින් ඔගොල්ලෝ දන්නවා ZBrush වගේ සොෆ්ට්වෙයාර් වල මේ ටර්න් ටේබල් කියන ෆීචර් එක තියෙනවා අපි කොමිනි එකේදීත් ඒක දැක්කා ඉතින් මේකත් හරිම හැන්ඩි ටූල් එකක් මේ මේක ඇතුලේ තියෙන මොකද පෝට්ෆෝලියෝස් වලට ගන්නකොට රෙන්ඩරින් වලදී ඒක සෑහෙන වැදගත් වෙන නිසා ඊට අමතරව මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් මේගොල්ලෝ කියනවා ඕගොල්ලන්ගේම කස්ටම් ඇනිමේෂන්ස් උත් දැන් මේක ඇතුලේ හදන්න පුළුවන් ඉස්සර නම් ඇනිමේෂන් ඉම්පෝට් කරන්න පුළුවන් හැබැයි දැන් කියනවා කස්ටම් ඇනිමේෂන්ස් සහ කැමරා සීක්වන්ස් ඔයගොල්ලන්ට හොඳටම ඇඩ්වාන්ස් විදියට මේක කරන්න පුළුවන් කියලා. ඊට අමතරව මේගොල්ලන්ට තියෙනවා මාමසෙට් වීව කියලා ඔප්ෂන් එකක්. මාමසෙට් වීව එක ස්කෙච් ෆැබ් එකේ වීව එකට සමානයි. ඔයගොල්ලෝ දන්නවා ස්කෙච් ෆැබ් එකේ වීව එකක් තියෙනවා වෙනම. ඉතින් මේ මාමසෙට් වීව එකනොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ 3D assets online website එකක art station එකේ හෝ වෙනත් තැනක පෙන්වන්න මේක තමයි මගේ 3D මොඩල් එක කියලා අනිත් එක්කනට interactive experience එකක් දෙන්න පුළුවන් ඔයාගේ 3D මොඩල් එක explore කරලා බලන්න. ඉතින් මේ විදිහට options තියෙන tool එකක් තමයි මේක. හැබැයි මේක free software එකක් නන් නෙමෙයි. මේක ඔයගොල්ලන්ට options දෙකක් දීලා තිනවා. එකක් තමයි මේක එකපාරම buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මාස ගානේ ගෙවන්න subscribe කරන්න පුළුවන්. මේක ලයිසන් වර්ග තුනක් තියෙනවා ඉන්ඩිවිජුවල් ස්ටුඩියෝ ඇකඩමික් කියලා ඉන්ඩිවිජුවල් කියලා කියන්නේ තනි එක්කෙනෙක්ට ගන්න පුළුවන් තියෙන ලයිසන් එක මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එක මාසෙකට ඩොලර් 15යි ඊට අමතරව පර්පෙචුවල් ලයිසන්ස් එකක් මේගොල්ලන්ගෙ තියෙනවා ඩොලර් 300යි ඒ කියන්නේ ඕගොල්ලන්ට ඩොලර් 300ක් ගෙවලා මේක එකපාර බයි කරන්න පුළුවන් එහෙම නැත්නම් මාසෙට ඩොලර් 15 ගානේ නැත්නම් 14.99 ගානේ ඕගොල්ලන්ට පේ කරන්න පුළුවන් ස්ටුඩියෝ ලයිසන්ස් එක ගත්තොත් මාසයකට ඩොලර් 40යි එකපාර ගෙවලා ගන්නවා නම් ඩොලර් 800යි ඊට අමතරව ඇකඩමික් ගන්නවා නම් එක ළමයෙකුට අවුරුද්දකට ඩොලර් 119කට මේක දෙනවා ඇකඩමික් පර්පසස් වලට එහෙ තියෙන කොලෙජ් වල ඒ වගේ මොනහට හරි රික්වෙස්ට් කරොත් ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේගොල්ලන්ගේ ටී-ෂර්ට් ඩිසයින් එකේ දාලා දෙනවා mamaset.co ඕගොල්ලන්ට මේ සයිට් එකට ගිහිල්ලා මේ තව වැඩි විස්තර බලන්න පුළුවන් ඊට අමතරව ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න කලින් ඕගොල්ලන්ට මේක buy කරන්න ඕන වුණත් subscribe කරන්න ඕන වුණත් ඕගොල්ලන්ට පුළුවන් 30 day trial එකක් පාවිච්චි කරන්න. දින 30කට නැත්නම් මාසයකට මේගොල්ලෝ දෙනවා trial එකක් මේගොල්ලන්ගේ. ඕගොල්ලන්ට පුළුවන් register වෙලා ඊට පස්සේ මේ trial එක අරගන්න. හැබැයි මේක පාවිච්චි කරන්න බෑ commercial use වලට. ඕගොල්ලන්ට පුළුවන් non commercial ඕගොල්ලන්ගේ portfolio එකක් හදාගන්න ඒ වගේ දේවල් ටිකක් කරන්න. මං හිතන්නේ මේ හැම රෙන්ඩරින්ග් එකේම ටූල් බෑග් එකේ ලෝගෝ එක වෝටර් මාක් එක විදියට වදිනවා ඊට අමතරව ඒගොල්ලන්ගේ තියෙනවා Apple වලට සහ Windows වලට වර්ෂන්ස් දෙක. ඉතින් ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි කලින් කතා කරපු මේ රෙන්ඩරින්ග්, බේකින්ග්, ඊට පස්සේ animation, ඒ portfolio හදනවා මාමසෙට් view එක මේ හැමදේම ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් මේ trial එක ඇතුලේ. ඉතින් අපි ඔයගොල්ලන්ට ටියුටෝරියල් අරන් එනවා. අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් අරන් එන්නේ මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා මේ ට්‍රයිල් එක. ඊට පස්සේ ඒක කොහොමද වැට්ටික් කරගන්නේ කියලා. ඉතින් ඒ ටියුටෝරියල් උත් අපි ඉස්සරහට අරන් එනවා. ඉතින් ඊට අමතරව අර කිව්වා වගේ මාම සෙට් එකේ තියෙනවා ජොබ්ස්. ඉතින් මාම සෙට් එකේ මේ ජොබ්ස් වලට ඔයගොල්ලෝ අර කිව්වා වගේ රීලොකේට් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ලයින්ම මේකට වැඩ කරන්න. මේගොල්ලෝ කියලා දිනවා මේගොල්ලන්ට ග්‍රැෆික් ඉන්ජිනියර් කෙනෙක් ඕනේ කියලා. We are looking for experienced developers to help us build bigger and better tools for 3D artists. At Marmoset, we work in challenging rendering, blah blah blah. කියලා ඒගොල්ලෝ කම්පැනි ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. Applicants should have significant experience with GPU rendering, either in game development or other real-time systems. GPU rendering ගැන ඕගොල්ලන්ට experience එකක් තියෙන්න ඕනේ කියලා කියනවා. Experience එකක් කියලා කියන්නේ render කරලා experience එකක් නෙමෙයි. ඕගොල්ලන්ට ඒකත් එක්ක හොඳ නොලෙජ් එකක් තියෙන්නත් ඕනේ කොහොමද මේ දේවල් වැඩ කරන්න කියන එක ගැන. මොකද ග්‍රැෆික් ඉන්ජිනියර් කෙනෙක්, right? ඊට පස්සේ experience with 3D tools and asset pipelines is a plus. එතකොට ඔයගලන්ට 3D artist කෙනෙක් විදියට මේ engineering knowledge එකක් තියෙනවා නම්
සෑහෙන හොඳයි කියලා ඒගොල්ලෝ කියන we would like to hear about your prior work commercial or otherwise ඔයගොල්ලෝ කරපු වැඩ ගැන ඒගොල්ලන්ට කියන්න කියලා කියන. එතකොට මේව තමයි මේ ජොබ් එකට දාන්න ඇප්ලයි කරද්දි මේගොල්ලෝ ඉල්ලන දේවල්. Our engineering team works on remotely around the world so you won't need to relocate and on ne gedirindana vertical ganna puluwam experience ganna puluwam we promote a civilized working schedule etakota working schedule ekak ekenne honda system ekak thiyena kiyala kiyanne nikan ara hena pressure karapu ekak nemei kiyala kiyanne self directed work and ownership of large systems are encouraged right ඊට පස්සේ material tech artist කෙනෙක් විදියටත් ඕගලන්ට join වෙන්න පුළුවන් we are looking for experienced talented digital artist with a keen eye for detail to create base materials smart materials brushes grunge maps and tool bags library system tool bag එකේ library system එක පාවිච්චි කරලා ඊට පස්සේ මේ material හදන knowledge එක ඒ tech කලින් texturing කරපු knowledge එක ඒ experience එක තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් material නැත්නම් text artist කෙනෙක් විදිහට මාමු set එකට join වෙන්න මේකෙදි 3 location එක කොහොම වෙන්නේ නැහැ full time availability එක ඒගොල්ලෝ බලනවා මේකෙදි නම් බලනවා කියලා කියනවා part time උනත් availability එකක් තියනවා කියලා මේගොල්ලෝ කියනවා ඊට පස්සේ substance design ගැන හොඳ knowledge එකක් තියෙන්න ඕනේ කියලා කියනවා ඊට අමතරව physically accurate material එහෙමත් නැත්නම් PBR system එක ගැන හොඳ experience එකක් තියෙන්න ඕනේ කියලා කියනවා ඊට අමතරව general knowledge එකක් තියෙනවා නම් හොඳයි කියලා කියනවා general experience එකක් 3D modeling UV mapping baking lighting සහ rendering කියන දේවල් ඒ කියන්නේ ඒ වගේ ඔයගොල්ලන්ට select වෙන්න තියෙන chance එක වැඩි වෙනවා කියලා කියනවා ඒකෙදි ඒ කියන්නේ හය කරනකොට ඉතින් ওই විදියට තව jobs මං හිතන්නේ මම මේ දෙක විතරයි දැක්කේ තව jobs තිබ්බා මට මතක විදියට ඉතින් ඕගොල්ලන්ට පුළුවන් mamaset.co කියන ඒගොල්ලන්ගේ site එකට ගිහිල්ලා මේ job වල තව full detail descriptions ඔක්කොම ටික බලන්න ඉතින් video එක ඉවර කරන්න කලින් අපි බලමු 2019 දී කොහොමද මේගොල්ලන්ගේ show reel එක තිබ්බේ කියලා අපි බලලෙමු මේගොල්ලන්ගේ 2019 show reel මම හිතනවා ඕගොල්ලන්ට ආසයි දෙන්නේ නැති අද කියලා මොකද රෙන්ඩරින් කියන පාර්ට් එක හරිම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් මොකද මොඩලිං ඇනිමේෂන් රිගින් ස්කිනින් ටෙක්ස්චරින් කියලා කියන්නේ ගොඩක්ම පොඩ්ඩක්
අර output එකක් හරියටම දකින්න නැති stages ටිකක්. හැබැයි අපි rendering කියන part එකට එනකොට අපි අපේ model එකේ ලස්සන, අපි හදපු textures වල ලස්සන, අපි හදපු animation එකේ ලස්සන, ඒ හැමදේම දකින්න පටන් ගන්නවා. ඉතින් rendering කියලා කියන්නේ ගොඩක් ලස්සන step එකක් මේ 3D artist කෙනෙක්ගේ workflow එකේ. ඉතින් මේකට value එකක් දෙන software එකක් විදිහට මම ඇත්තටම දකිනවා Marmoset tool bag එක. මොකද මම personally මම පාවිච්චි කරලා තියෙන නිසා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් tool bag එක පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ rendering වලට. මේක ගොඩක් softwares වල පාවිච්චි කරන්න පුළුවන්. ZBrush, 3D Max, Maya, Substance Designer, Substance Painter, ඒ හැම එකකින් material, ඒ scenery, ඊට පස්සේ 3D models, ඒ හැමදේම ඕගොල්ලන්ට import කරලා පාවිච්චි කරන්න පුළුවන්. සහ Unreal Engine, Unity Engine, Kai Engine වලට උනත් export කරන්න පුළුවන්. මේකේ තියෙන මේ scenery සහ ඒ quality එක. එතකොට ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.